පරිසරයේ පන්තිය. ආයිබෝවන් ආදරණීය පුංචි දුවේ පුතේ. ඉතින් කොහොමද ඔයාලට? දැන් පුංචි පැටවුන්ට මතකයිද අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තේ මොනවද කියලා? මිනිසුන් වැඩ කරන තැන්. පුංචි ඔයාලට මතකයි. පුංචි දුවේ පුතේ ඒ වැඩ කරන තැන්වල වැඩ කරන පුද්ගලයන් කවුද? එම පුද්ගලයන් භාවිත කරන උපකරණ මොනවද? ඒ පුද්ගලයන් අපිට ලැබෙන සේවය කුමක්ද කියලා අපි විවිධ පුද්ගලයන් අරා ඉගෙන ගත්තා. අපි මුලින්ම ඉගෙන ගත්තා මතකයිද කවුද? මතක ගන්න බලන්න. වෙලෙන්දු ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ පොල් කඩන අය ගැන ඉගෙන ගත්තා. ඊට අමතරව තව කවුද හිටියේ? ගස්වල අතු කපන පුද්ගලයෝ ගැනත් ඉගෙන ගත්තා. පුංචි ඔයාලට අපිට අවශ්‍ය වෙන යකඩ දේවල් හදාගන්න, කැත්ති, පිහි, කතුරු වගේ දේවල් හදාගන්න කම්මල් කරුවා ගැනත් අපි ඉගෙන ගත්තා. පුංචි දුවේ පුතේ, ඔයාලට මතකයි නේ දේවල් ටික? මම මේ බලන්නේ අපේ බන්ටි තාම පරක්කුයි. තාම ඇවිල්ලා නැහැ. ඇයි දන්නේ නැහැ නේද? ඉතින් පුංචි දුවේ පුතේ, අපි අද තවත් දේවල් බොහොමයක් ඉගෙන ගන්න හදන්නේ. බන්ටි, අද නම් ඔයා ගොඩක් පරක්කුයි. මොකද උනේ? ඕ අපු වාහනේ නැවතුණා. ඒ කියන්නේ පුතේ නැවතෙනවයි කියන්නේ? කැඩුණා. වාහනේ කැඩුණාද? පුංචි ඔයාලටත් ඔහොම වෙලා තියෙනවද? ඔයාලා ඉස්කෝලේ යන, නැතිනම් පන්ති යන ගමනක් යද්දි වාහනේ කැඩලා තියෙනවද? ඒ වගේ අවස්ථාවල අපි මොකද කරන්නේ? අපි පයින් එනවා. අපි වාහනේ දාලා පයින් එනවාද එතන නතර කරලා? ඔන්න බලන්නකො අපි එනං. දැන් ඉගෙන ගමුකෝ වාහනයක් කැඩුනහම අපි මොකද කරන්න ඕනි කියලා, කවුරු ගාවටද යන්නේ කියලා. ඔන්න පුංචි දුවේ පුතේ, අපේ බන්ටි ආපු වාහනේ කැඩුනනේ. පුංචි ඔයාලට ඒ අත්දැකීම් තියනවා කිව්වනේ. අපි ඒ වගේ අවස්ථාන් වලට යන්නේ වාහන නඩත්තු කරන්නම් ගාවට. ඔයාලා කියන්නේ ගැරිජ් එකට යනවායි කියලා. ඒ තැන් වල වැඩ කරන්නේ මේ විවිධ කාර්මිකයෝ. එතන ඉන්න පුතේ විවිධ දේවල් වලට දක්ෂ කාර්මිකයෝ. සමහරව ඉන්නවා මේ එන්ජින් ගැන දක්ෂයි. ඒ වගේම සමහර අවස්ථාන් වල වාහනේ විවිධ දේවල් වලට දක්ෂයි ඉන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ, මෙයාගේ ස්ථානයකට ගියාම එයාලා ඉක්මනට මොකද කරන්නේ? හැකියාව තියෙනවා. ඇයි වාහනේ කැඩුනේ? කොතනද මේකේ කැඩිලා තියෙන්නේ? කොතනද මේක හදන්න ඕනේ කියලා එයාලා ඉක්මනින්ම හොයා ගන්නවා. බන්ටි, මේ වගේ දේවල් ගැන අපි ඊළඟ පාඩමේදී ඉතාමත්ම විස්තරව කතා කරනවා. මෙයාලා භාවිත කරන උපකරණ මොනවද, සිදු කරන සේවය කොහොමද, කරන ආකාරය කියලා අපි ඊළඟ පාඩමේදී හොඳට බලමු. තව කවුද පුතේ ඉන්නේ මේ වගේ අපිට උදව් කරන අය? විදුලි උපකරණ අලුත් වැඩියා කරන්න. මොකද්ද බන්ටි මේ අලුත් වැඩියා කරනවා කියන්නේ? එන තද කරන එක විතරද? බලන්න මොකද කරන්න කියලා. අපේ බන්ටිට නම් ගොඩක් අත්දැකීම් තියෙනවා නේද පුතේ? කැඩිච්ච තැන එතන තියලා බලනවා. විදුලි උපකරණ කිව්වා මොනවද අයිති වෙන්නේ? මොනවද අයිති වෙන්නේ? ටීවී එක. තව මොනවද තියෙන්නේ? රේඩියෝ එක තියෙනවා. තව අපිට තව මොනවද තියෙන පුතේ? ගෙදර තියෙනවා බ්ලෙන්ඩර් එක තියෙනවා, අවන් එක තියෙනවා, අපේ විදුලි ස්ත්‍රීක තියෙනවා. ඒ වගේ විදුලිය භාවිත කරලා අපි ක්‍රියාත්මක කරන උපකරණ ඔක්කොම විදුලි උපකරණ පුතේ. අලුත් වැඩියා කරනවා කියන්නේ ඒවා කැඩුනහම අපි නැවත යථා තත්ත්වයට, ඒ කියන්නේ තිබුණ විදියටම පත් කරගන්නවා. අපේ බන්ටි කරලා පෙන්නුවේ මොනවද පුතේ මේ සඳහා යොදාගන්න උපකරණ? මේ බලන්නකෝ, මෙන්න මේ උපකරණය තමයි අපේ බන්ටි පෙන්නුවේ. දැක්ක නේද? මෙහෙම තියලා මොකද කරන්නේ?
මේ උපකරණ අපි කියන්නේ පුතේ මල්ටිමීටරය කියලා කියන්නේ. ඔයාලට පේනවා නේද මේකේ කළු පාටයි රතු පාටයි අඳු දෙකක් තියෙනවා. මේ දෙක යොදාගෙන තමයි මේ උපකරණේ කැඩලා තියෙන්නේ මොනවද? ආයේ සාදන්න ඕනේ මොකද්ද කියලා මේ විදුලි උපකරණ අලුත් වැඩියා කරන පුද්ගලයා තීරණය කරන්නේ. ඊට අමතරව විදුලියේ ඇද්දයි පරීක්ෂා කර බලන්න අපිට උපකරණයක් තියෙනවා. මොකද්ද මේ? මේකට අපි කියන්නේ ටෙස්ටරය කියලා. පුංචි ඔයාලගේ ගෙවල් වලත් ඇති සමහර වෙලාවට දැකලත් ඇති. මොකද වෙන්නේ? මේක තියලා බැලුවම විදුලි උපකරණයකට මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? තිබ්බාම ආ අපිට විදුලි සැර වදිනවලු. නෑ බණ්ඩි. මෙතන තිබ්බාම මේකේ පොඩි ලයිට් එකක් පත් වෙනවා විදුලිය තිබ්බොත්. ආ දැන් තේරුණා නේද? තව මොනවද පුතේ අපිට තියෙන මේ වගේ උපකරණ? අපි දැන් බලමු අපිට ඒ වගේ උදව් කරන තව පුද්ගලයෝ කවුද කියලා. පේනවද කවුද මේ ඉන්නේ? සපත්තු කුඩ බෑග් මසන්නෝ. පුංචි පුතේ දුවේ ඔයාලගේ සපත්තුවක් කැඩුනොත් කුඩයක් කැඩුනොත් නැතිනම් බෑග් එක ඉරුනොත් අපි මෙන්න මේ වගේ පුද්ගලයෝ ගාවට තමයි අරන් යන්නේ. ඉස්කෝලේදී සෙල්ලම් කරලා වැටිලා අපේ පුංචි පැටවුන්ගේ සපත්තු කැඩෙනවා. ඒ කැඩුනා මොකද බන්ටි කරන්නේ? අර පීය විසික් කරනවා වගේ අපි විසික් කරලා දානවද? ඔයා කිව්වේ එහෙමනේ. නෑ නෑ. අපි ඒක මේ වගේ පුද්ගලයෝ ගාවට දීලා මේ සපත්තු මහාන මාමා ගාවට දීලා මේ පේනවා නේද මේ මාමා මේක මහාන විදිය. අපිට මහලා දෙනවා මේක. අය ගැලවෙන්නේ නැති වෙන්න. මේ බලන්නකෝ මේ මාමා එයා ගාව තියෙනවා ඒ වගේ කැඩිච්ච සපත්තු ගොඩක් ගෙනත් තියලා තියෙනවා. මොනවද මේ මාමා භාවිත කරන උපකරණ බන්ටි? දැන් ඔයාට පේනවා එකක් නා. මොනවද? ආ නූල ඉඳි කට්ටේ යොදා ගන්නවා. ඒ මහන්න. ඊට අමතරව මේ බලන්න තියෙන උපකරණ ටික මේ උඩින්ම තියෙන්නේ ඒ සපත්තු අලවන්න ගන්න ගම් එක. ඔයාලා ගාව තියෙන අර සාමාන්‍ය ගම් වලින් නම් සපත්තු අලවෙන්නේ නැහැ. ඒ සඳහා වෙනම ගම් වර්ග තියෙනවා. මේ තියෙන්නේ මල්ඩිබොන්. ඒ ගම් වර්ගයක්. ඊට අමතර මේ බලන්නකෝ මෙතන තියෙනවා නියනක් තියෙනවා. මේක අපිට තියෙනවා මොකද කරන්නේ? ඒ නූල් කපා ගන්න උපකරණ තියෙනවා. ඒ වගේම සපත්තු විදින උපකරණය තියෙනවා. නූල් කපා ගන්න ගන්න මේ කටර එක තියෙනවා. ඊට අමතරව තව උපකරණ බොහෝමයක් මෙයා යොදා ගන්නවා එදිනෙදා කටයුතු වලදී සපත්තු මහන්න. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලා චුට්ට කල්පනා කරන්නකෝ. අපිට ලස්සනට සපත්තු පැලඳගෙන යන්න, අපිට අවුවට වැස්සට කුඩේ ඉහළගෙන යන්න, පුංචි ඔයාලා අපේ බන්ටි වගේ බෑග් එක ලස්සනට ඉස්කෝලේ එල්ලගෙන යන්න, අපිව ලස්සන කරන්න කොච්චර මේ පුද්ගලයෝ මහන්සි වෙනවද නේද? ඉතින් එයාලගෙන් ලැබෙන සේවයම දැන් ඔයාලට පැහැදිලි වෙනවා නේද පුතේ? තව කවුද අපිට උදව් කරන මේ වගේ පුද්ගලයෝ? පිරිසිදු කිරීම කරන්න ඔයාලා නගරෙට ගියාම දකින්න ඇති පුතේ මෙන්න මේ වගේ කට්ටිය ඉන්නවා. ඉදලක් කොස්සක් නැතිනම් විවිධ පිරිසිදු කිරීම උපකරණ අරගෙන ඒගොල්ලන්ටම ආවේනික ඒගොල්ලන්ට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන නගරේ පිරිසිදු කිරීම කරනවා. ඒ විතරක් නෙමේ සමහර ආයතනවලත් ඉන්නවා බන්ටි පිරිසිදු කිරීම කරන අය. නිතරම ඇවිල්ලා පිරිසිදු කරලා යනවා. දැන් ඔයාලට මතක් වෙනවා ඇති එයාලා භාවිත කරන උපකරණ මොනවද බන්ටි? ආ මොප් එක භාවිත කරනවා. ආයි වැලි දූවිලි තිබ්බොත් මොකද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? පිය දානවා. නැත්නම් අපි මතකන දූවිලි පිස්නාවක් එම්ම හැදුවා පුතේ ඒවැම් පිය දානවා. නැත්නම් අපි මොකද කරන්නේ? අතු ගානවා. මේ බලන්නකෝ මේ උපකරණ මොනවද තියෙන්නේ කියලා. අර යාපැත්තෙම තියෙනවා මොකද්ද? ආ ඉදල
ඒකෙන් තමයි පොළවේ තියෙන දේවල් අපි අතු ගන්නෙ. ඊට අමතරව මේ පිරිසිදු කිරීම උපකරණ ජලය යොදාගෙන මොප් කරන්න ගන්නෙ මෙන්න මේ උපකරණ. ඒ සඳහා මේ වගේ දියර වර්ගත් භාවිත කරනවා. පිරිසිදු කිරීම කාරක. ඒ වගේම තමයි විස බීජ ඒවායේ තියෙන දේවල් ඉවත් කරන්නත් විවිධ දියර වර්ග යොදා ගන්නවා. මේ පේනවද මෙතන? අලුතෙන්ම දැන් ඔයාලා දැකලා ඇති අතු ගන්න බැරි තැන්වල මොකද කරන්නේ? ආ ස්විච් එක දැම්මා. ආ මේ තියෙන්නේ කරලා පෙන්නනවා නේද? ඒ තැන්වල තියෙන දූවිල්ල විවිධ පුංචි පුංචි දේවල් මොකද කරන්නේ? ඒක අල්ලලා ආ ඇතුළට දා ගන්නවා. දැකලා තියෙනව නේද පුතේ? මේකේ තියෙන හුලං ඉන්නේ. ඒ හුලං වලින් මේක ඇතුළට ඇදලා ගන්නවා. ඒකත් පිරිසිදු කිරීම කරන උපකරණයක්. දැක්කා නේද? අපිට උදව් කරන තවත් පුද්ගලයෙක් තමයි පිරිසිදු කිරීම කරන අය. දැන් අපි ගොඩක් ඉගෙන ගත්තා නේද? තවත් ඉන්නවා පුතේ මේ බලන්නකො. ලියුම් බෙදන අය. අපිට එදිනෙදා ජීවිතයේදී ලියුම් අත්‍යවශ්‍ය වෙනවා තොරතුරු දැන ගැනීම සඳහා. මතකයිනේ පුංචි දුවේ පුතේ අපේ පියුම් බන්ටි ලියුම් බෙදුවා. ආ මතක් වුණා නේද ඔයාලටත්? ඉතින් පුංචි දුවේ පුතේ අපිට ලිඛිත තොරතුරු අරන් එනවා ගොඩක් වෙලාවට අපේ ලියුම් බෙදන මාමා. බලන්නකෝ ඔයාලට පේනව නේද මෙතන? මේ මාමා ගේන උපකරණ මොනවද තියෙන්නේ පුතේ? ආ ලියුම් ටික අරගෙන එනවා. ලියුම් දාගෙන ඉන්න මොකේද බන්ටි? අර ඔයා ගාවත් තිබ්බ නේද මේක? ආ ලියුම් මල්ලක් තියෙනවා. ඉස්සර නම් ආවේ පයින්. මුල් කාලෙම පයින් තමයි ආවේ. ඊට පස්සේ පාපැදියෙන් තමයි ලියුම් බෙදන්න අපේ ගෙවල් වලට ආවේ. එයත් අපිට ඉතාමත්ම වැදගත් පුද්ගලයෙක්. එතකොට මේ ලියුම් බෙදන මාමා කොහෙද සේවය කරන්නේ? පුතේ අපි එතෙන්ට කියන්නේ තැපැල් කාර්යාලය කියලා. මේ තියෙන්නේ තැපැල් කාර්යාලය. පෝස්ට් ඔෆිස් කියලාත් අපි කියන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් පුතේ මෙතන තමයි මේ ලියුම් අපිට බෙදා හරින ස්ථානය. මේ බලන්නකො මෙතන තියෙන උපකරණ මොනවද කියලා. මේ ස්ථානයේ තියෙන උපකරණ කීපයක්ම. දැන් මේ තියෙන්නේ පුතේ කෙලවරෙන්ම ඔයාලට පේනවා ඔයාලා දන්න දේවල්. මොනවද එතන තියෙන්නේ? ආ අපි ලියුම ගිහින් දාන්නේ ලියුම් පෙට්ටියට. ඒකෙන් ලියුම් අරගෙන මේක ඇතුලේදී, ඒ කියන්නේ තැපැල් කාර්යාලයේදී පියවර කීපයකට යොමු වෙලා අපිට ලියුම් ටික පියුම් මාමා අතේ එවනවා. ඊට අමතරව පුතේ මෙන්න මේම උපකරණ ටිකකුත් තියෙනවා තැපැල් කාර්යාලයේ ඇතුලේ. මොනවද දන්නවද? එතෙන්ට ගියාම අපි ලියා පදිංචි තැපෑලෙන් යවනවා කියලා කියනවා. ඒ සඳහා යොදා ගන්න උපකරණ කීපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන තරාදියක්. මුංචි ඔයාලා දැක්ක නේද වෙළෙන්ද ගාවත් තියෙනවා. මෙතනත් තියෙනවා. සමහර ලියුම් පුතේ බර බලන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය මුද්දරේ අපිට අලවන්න. ඉතින් ඒ සඳහා යොදාගන්නේ මේ තරාදිය. මෙතනින් තමයි ලියාපදිංචි තැපෑලෙන් යවන ලියුම් එතන ලියාපදිංචි කරන්නේ. මේ තියෙන්නේ ඒකට තියෙන සීල් එක තියන්න යොදා ගන්න උපකරණය. ඔයාලා වැඩිහිටියෙක් එක්ක හරි තැපැල් කාර්යාලයට ගියොත් මේ උපකරණ තියෙනවද කියලා බලන්නම ඕනේ. පැහැදිලිද? තව කවුද අපිට උදව් කරන්න ඉන්නේ පුතේ? පිරිසිදු කිරීම කරන්න අපි ඉගෙන ගත්තනේ. එයාලා පිරිසිදු කිරීම කළාම මේ දේවල් රැගෙන යන්නේ මේ කුණු ගෙනියන අය. පුංචි දේ පුතේ ඔයාලා දැකලා ඇති නේද? නගරේ ඉන්න අය දුවල පුතාලා තුස්සන්න බලන්න. ඔයාලට නම් මේක දැකලා පුරුදු ඇති. අපේ බන්ටි ඉන්නේ නගරෙලු. බන්ටි නම් අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕනේ. මොකද කරන්නේ? සතියකට දවසක් එනවා නේද? ආ වාහනෙන් ඇවිල්ලා ගෙනියනවා. අපි මොකද කරන්නේ ගෙදරදී මේ දේවල්? ආ අරගෙන විසික් කරනවලු ඒක ඇතුළට. එහෙමද කරන්නේ?
නෑ නෑ අපෙන් ඉල්ලගෙන ඒ දේවල් ඒ එන වාහනෙට දාලා බන්ටි. අපි මතකද කිව්වා අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒවා නැතිනම් ඒ ද්‍රව්‍ය අණුව වෙන් කරලා අපි තියාගන්නවා. වීදුරු දේවල්, කඩදාසි වෙනම, ආහාර වෙනම, දිරන් නැති දේවල් වෙනම අපි තියාගන්නවා. අදාළ දවසට අපි ඒ වාහනයට දෙනවා. මේ බලන්නකෝ. මොකද කරන්නේ? මෙන්න මේ වගේ උපකරණ අපි දැම්මහම පේනව නේද මේ මාමලා මොකද කරන්නේ? මේ වාහනේ දැකලා තියන අය කියන්න බලන්න. මේ වාහනේ දැකලා තියනද පුතේ? ඔව්, ඔයාලා දැකලා ඇති. ඔයාලා කියන්නේ මේ කරනා මොකද්ද? කුණු ලොරිය කියලා තමයි ඔයාලා කියන්නේ. ඇයි ඒ? ඔයාලා අහලා තියෙන විදිය. ඉතින් පුතේ කුණු ගෙනියන්න ආවට මේ මාමලත් කරන්නේ අපිට සේවයක්. එයාලා අපි වගේම ඔයාලා වගේම මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝ. අපිට කරන්නේ පුතේ ඉතාමත්ම විශාල සේවයක්. අපේ පරිසරය ලස්සන කරන්න උදව් කරන්නේ මේ මාමලා. නැත්නම් මේ නැන්දලා. ඔක්කොම එකතු වෙලා මේ පරිසරයට නොගැලපෙන පරිසරය අවලස්සන කරන දේවල් එකතු කරලා පරිසරය ලස්සන කරනවා. ඉතින් පැහැදිලි නේද මේ මාමලා කොච්චර සේවයක්ද අපිට කරන්න කියලා? බොහොම හොඳයි පුතේ. තව කවුද ඉන්නේ අපිට මේ එදිනෙදා ජීවිතේ අපිට උදව් කරන අය? වඩුවා. වඩුවා ඉන්නේ කොහෙද? වඩුමඩුවේ. මේ බලන්නකෝ. වඩුමඩුවේ. ඇයි අපි මේකට වඩුමඩුව කියලා කියන්නේ? මෙතන භාවිත කරන්නේ පුතේ ලී නැතිනම් දැව. ඒව භාවිත කරලා අපිට විවිධ දේවල් හදලා දෙනවනේ. මොනවද බන්ටි මෙතන හදන දේවල්? පුටුව හදලා දෙනවා. තව නිදා ගන්න ඇඳක් හදලා දෙනවා. තව මොනවද තියෙන්නේ? ලී වලින් අපිට මේස හදලා දෙනවා. අපිට ගොඩක් දේවල් හදලා දෙනවා ලී වලින්. මෙන්න බලන්න පුතේ වඩුමඩුවේදී මේ කරන සේවය කරන්නේ කොහොමද කියලා? මේ කරන්නේ ලීයක් සුමට කිරීම. ලීයක් සුමට කිරීම මං කියලා දුන්නා මතකද? කම්මල් කරුවගේ පාඩමේදී. ඒක තමයි. පුතේ මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික විදිහට ඒ ලීයක් සුමට කරගන්න එක. මේකට අපි කියනවා බහුකාර්ය උපකරණේ කියලා. ඇයි පුතේ ඒකට එහෙම කියන්නේ? මේ උපකරණේ අපිට ඉස්සර කාලේ බන්ටි විවිධ දේවල් කරගන්න උපකරණ එක එක දෙයට එක උපකරණයක් ඕන වුණා. හැබැයි මේ උපකරණයෙන් පුළුවන් උපකරණ කිහිපයකින්ම කරගත්ත දේවල් මේ උපකරණයෙන් විතරක් කරගන්න. ගොඩක් කරන්න පුළුවන් හින්දා ඒකට අපි කියනවා බහුකාර්ය උපකරණය කියලා. ඊට අමතරව වඩුවා භාවිත කරන උපකරණ මොනවද? මේ බලන්නකෝ. පේනවා නේද? මේ තියෙන්නේ වරක්කලය. පුංචි වාලට ශිෂ්‍යත්ව විභාගයේදී මනා මේ උපකරණ නම් කරන්න එනවා. ඒකින්දා හොඳට මතක තියාගන්න ඕනේ මේ උපකරණ. වරක්කලය. මේකට අපි කියන්නේ අතකොලුව කියලා. අපිට මේ වඩුමඩුවේදී විවිධ දේවල් වලට ගහ ගන්න ඕනුනාම ඒ කියන්නේ ලීයකට තට්ටු කරගන්නේම වුණාම අපි යොදාගන්නේ මේ අතකොලුව. මේ තියෙන්නේ යතු කැටය. ඒකෙන් තමයි ලීයක් අපි සුමට කරගන්නේ. දැන් නම් බන්ටි දන්නව නේද? ඊට අමතරව ඔයාලට පේනවද පුතේ මෙතන තියෙන අනිත් උපකරණ ටික? මිටියක් තියෙනවා, අඬුව තියෙනවා, නියන් වර්ග තියෙනවා, විවිධ උපකරණ තියෙනවා. මේ තියෙන්නේ ඒ වඩුමඩුවේදී වඩුව විසින්ම හදාගන්න උපකරණයක්. මේකෙන් තමයි ලී වලට අපි ඇන ගහන්න නැතුව ලී වලින්ම හදාගත්ත සමහර ඇන වගේ එකක්
අපි ලී වලට අපි සම්බන්ධ කරන්න ඕන වෙනවා. ඒ වගේ අවස්ථාවල තමයි මෙන්න මේ උපකරණ අපි යොදා ගන්න. සමහර උපකරණ ඔයාලා දැකලත් නැහැ නේද පුතේ? පණ්ඩිතේමයි නේද? ඒක තමයි පුතේ මේ පාඩමේ තියෙන වැදගත්කම. අපිට උදව් කරන විවිධ පුද්ගලයෝ අප යොදා ගන්න උපකරණ ගැන තමයි මේ කතා කරන්නේ. තව කවුද පුතේ ඉන්න අපිට උදව් කරන අය? ඔන්න අපිට එදිනදා ජීවිතේ උඩම්ම උදව් කරන පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. කවුද මේ? පෙදරේරුවා. මේසන් බාස් කියලා කියන්නේ ඔයාලා. එයා තමයි අපිට මොනවද හදලා දෙන්නේ බන්ටි? ආ පුංචි ඔයාලට ඉන්න අපිට ඉන්න මේ බන්ටිලට ඉන්න ගෙදර හදලා දෙන්නේ පෙදරේරුවා. පෙදරේරුවා තමයි පුතේ අපිට අවුවෙන් බේරෙන්න වැස්සෙන් බේරෙන්න අපිට ඉන්න තැන හදලා දෙන්නේ. ඉතින් ගොඩාක් මාංශ වෙන පුද්ගලෙක් අපිට ලැබෙන ලොකුම සේවය තමයි අපිට ඉන්න තැනක් හදලා දීම. මොනවද මෙයා භාවිත කරන උපකරණ බලන්න. මේ මොකද්ද? සවල. සවල මොකටද ගන්නේ? ආ අපිට බදාම මිශ්‍ර කරගන්න අපි යොදා ගන්නවා. මේ මොකද්ද මේ? මේසන් නැන්ද. මේක තමයි එතුමා භාවිත කරන ප්‍රධානම ආයුධය. නැත්නම් උපකරණය. මේකෙන් තමයි සිමෙන්ති අරගෙන ගාන්නේ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට අමතරව පුතේ තවත් උපකරණ ගොඩක් මේ පෙදරේරුවා භාවිත කරනවා. මිනිස් ලෑල්ල, ලම්බය, මට්ටම් ලීය ඒ වගේ උපකරණ බොහෝමයක් පෙදරේරුවා භාවිත කරනවා. තේ උපකරණ පුංචි ඔයාලා ගෙවල්වත් ඇති. ඔයාලා දැක්කහම අඳුරනවත් ඇති. එහෙනම් ඔන්න පුංචි දුවේ පුතේ අපි මේ පාඩමෙත් ඔයාලට වැදගත් වෙන අපිට ගොඩක් උදව් කරන පුද්ගලයෝ කවුද? එයාලා භාවිත කරන උපකරණ මොනවද කියලා ඉගෙන ගත්තා. ඔන්න පුංචි දුවේ පුතේ අපි මේ පාඩමෙත් ඉගෙන ගත්තේ අපිට අපේ ජීවිතයේ එදිනෙදා කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා අපිට උදව් වෙන පුද්ගලයෝ කවුද කියලා. අපි එයාලා භාවිත කරන උපකරණ මොනවද කියලා බැලුවා. ඒ වගේම අපිට ලැබෙන සේවය මොකද්ද කියලාත් ඉගෙන ගත්තා. කවුද එහෙම හිටපු පුද්ගලයෝ? සපත්තු මානයි අපි ඉගෙන ගත්තා. එතකොට තව කවුද? වාහනයක් කැඩුනාම අපිට හදලා දෙන අය, පිරිසිදු කිරීම කරන අය, ඒ වගේම වඩුමඩුව ගැන, වඩුවා ගැන, පෙදරේරුවා ගැන. එතකොට අපිට ලියුම් බෙදන්නේ කවුද? ලියුම් මාමා ගැන. ඒ වගේ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. පුංචි දේපුත්තේ මේ පාඩමේදී ඔයාලා ඉගෙනගත්ත උපකරණයම ඔයා හොඳට මතක තියාගන්න. ඔයාලා ශිෂ්‍යත්ව විභාගෙ ලියද්දී ඔයාලට ගොඩාක් මේක වටිනවා. එනමයි පුංචි දේපුත්තේ අපිට උදව් කරන තවත් පුද්ගලයෝ ගැන අපි ඊළඟ පාඩමේදී කතා කරමු. එනමයි පුංචි දවල පුතාලා සිල් දෙනාට ආයුබෝවන්.